ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයිමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කරයි 60ට වැඩි සහ බෝනමන රෝගවලින් පෙළෙන වෛරසයේ ආසාදිත වූ පිරිස රෝහල්ගත කරන්න ජනපතිගෙන් උපදෙස් නිරෝධායන ඇඳිරි නීතිය සමයේ අත්‍යවශ්‍ය සේවා සහ ආයතන පවත්වාගෙන යාමට අවසර යුද්ධ හමුදාපති පවසයි වැඩිම දෛනික කොවිඩ් මරණ ඊයේ දිනේ මෙරට පළමුවරට 201 වූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් සමස්ත කොවිඩ් මරණ 8000 ඉක්මවයි කොවිඩ් නිසා ගැබිනිම වරුන් 30 දෙනෙකු මිය ගිහින් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා කියයි එන්නත් දෙකමගත් ගැබිනිම වරුන් ආරක්ෂිතයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සනාථ කරයි මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක් ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැතිනම් රට වහලා වැඩක් නැහැ රාජ්‍ය ඇමති සුදර්ශනී පවසයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මිනිස් ජීවිත ලන්සුවට තියලා විපක්ෂ නායකගෙන් චෝදනා SB-ගෙන් කොවිඩ් වෛරසය ගැන තවත් අනාවරණයක් ඊයේ ප්‍රකාශයට ලබා දුන් ප්‍රතිචාරයට ස්තුතිය පළ කරයි ඉන්දියා සංචාරකීන්ට රට විවෘත කිරීමට ගත් තීරණය ඛේදවාචකයකට අතවැනීමක් මන්ත්‍රී හෙක්ටර් කියයි සීනිත් නැ කිරිපිටිත් නැ හාල් ගණන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. ඒ අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම කඩිනමින් සිදු කරන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍ය සේවා සහ ආයතන පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම ආරම්භ වුණා. එහිදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මාස 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමටයි තීරණය වුණේ. එන්නත් කරන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කිරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙකු ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙකු වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී එය ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව මෙහිදී ප්‍රකාශ වුණා එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවයි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේදීද ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තරයෙන් අවධානෙන් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට වෛරසය ආසාදනය වුවහොත් හැකි ඉක්මනින් රෝහල්ගත කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ජාතිකාර්ථිකයේද කළමනාකරණය කරගෙනමින් වසංගතය පාලනය කර ගැනීම අවශ්‍යතාවය මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට සතස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කළා දැන් අපි එන්නතේ ෆස්ට් ඩෝස් එක 100ට 100ක්ම වගේ දීලා දැන් සෙකන්ඩ් ඩෝස් එකෙත් අපි 100ට 56ක විතර ඉන්නවා. ඉතින් මේ 31 කරනදා වෙනකොට අපිට තවත් ගාලා 185ක් විතර අපිට කරගන්න පුළුවන්. එහෙම වෙලා තවත් සුමාන දෙකක් අපි දුන්නොත් ඊටත් පස්සෙත් මේ තත්ත්වය තියෙනවා නම් වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඊට වඩා එහාට ගිහිල්ලා බලන්න වෙයි කොහොමද රියලිස්ටික් විදියට මේකට මුහුණ දෙන්නේ කියන එක. ධම්මම කමිටි ડોක්ටර්ස්ලා කමිටීස් අපොයින්ට් කළා එහෙම ස්ටඩි කරන්නේ මොන වගේවද කරන්න පුළුවන් කියන්නේ දෙවනි ඩෝස් එක ගහලා ඉවරුණයින් පස්සේ අපි ඩිසයිඩ් කරානේ 30න් 15යට දෙන්න ඕන කියලා මෙඩිකල් පැත්තෙන් ඇනලයිස් කරලා කියන්න ඊළඟට එන ප්‍රයොරිටි එක දෙන්න ඕන 30න් 15යට ආපහු පළවෙනි සහ දෙවනි ඩෝස් එක දෙන එකද වැදගත් 60න් ඉහළයට ඉඳලා බූස්ටර් එක දෙන එකද වැදගත් තාම WHO එකේ නම් බූස්ටර් එක දෙන එක රෙකමන්ඩ් කළා නෑ ඒක එක එක රටවල් වල දුන්නට ගිය සතියෙත් ඇහුවාම ඒගොල්ලෝ කිසිම විදිහකින් දැනට බූස්ටර් එක දෙන්න රෙකමන්ඩ් කළා නෑ ෆස්ට් ඇන් සෙකන්ඩ් ඩෝසස් කම්ප්ලීට් කරනකල් අබව් 18 අපිට ඇත්තටම සැප්තැම්බර් මාසේ ඒ මිලියන 8 ලැබුණාම අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව 18 වැඩියට ඔක්කොටම ගහන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ මිලියන 4ක් අපිට ලැබෙනවා.
පැවති කොවිඩ් කාර්යසාධක බලකාර ඇස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම නිරෝධායන ඇඳිරී නීතිය එළඹෙන සැප්තැම්බර් මාස 6 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දුනු ලැබුවා. මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන ක්‍රමවේදයටම අනුව අත්‍යවශ්‍ය සේවාවන් අපනයන ශ්‍රේෂ්ඨ කෘෂිකාර්ම ඇතුළු අනිකුත් සේවාවන් දැනට පවත්වන ආකාරයටම පවත්වාගෙන යාමටත් ඒ සඳහා රැකියාවන් සඳහා යෑමට නියමිත අයවරුන් සඳහා රැකියාවන් වලට යාමටත් අවසර ලබා දීලා තිබෙනවා. මෙතර රටපුරා අකණ්ඩව ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස්ව තවදුරටත් ආරක්ෂක අංශ සිය මෙහෙයුම් දියත් කරමින් සිටිනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඊයේ දිනේ මාර්ග බාධක 176ක් පමණ ශ්‍රී ලංකාව පුරාම ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පුද්ගලයන් 626 දෙනෙකු සහ වාහන 91ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ මුළු සංඛ්‍යාව 59621ක් පමණ වෙනවා. අද දිනේ තුල රටපුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන අතර හෙට සහ අනිත් දායන දෙදින තුල සියලුම ආර්ථික මධ්‍යස්ථාන යලි විවෘත කිරීමට නියමිතයි. මැනින් වෙළඳපොළ හෙට දිනේ විවෘත කිරීමට පෙර අද දින වෙළඳ සංකීර්ණය පූර්ණ විස බීජ හරණයකටද ලක් කළා. අද දිනේ තමුත් එකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වසා තැබුණද ගොවින්සිය නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් තිබුණේ මේ ආකාරයෙන්. එයිදී ගණුම් කරුවන් නොමැති වීම නිසා ගොවින් දැඩි අසීරුතාවයකට පත් වුණා. නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ සිය ජීවන මාර්ග අහිමි වූ පවුල් සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 2000 දීමනාව අද දිනෙත් ප්‍රදේශ රසක ජනතාව වෙත ලබා දුන්නේ මේ ආකාරයෙන්. මාසයකට බෙහෙත් එකක් යනවා මට 1500ක්. මේ වෙලාවට කිසිම වටිනා මේක මම 1500ක් එකට අයින් කරනවා. දේශපාලනේ තමයි මෙතන වෙලා තියෙන්නේ. අනේ කිසිම දෙයක් නැහැ. මේ ගමේ ඉන්න දේශපාලනේ තමයි මේක කරන්නේ. මේක වදිකොම ඉන්න ගෙදර ජීවත් වෙන මාර්ගයක් නැහැ. ඔක්කොම ගමේ ඉන්න මිනිස්සු බල්ල තමයි දීලා තියෙන්නේ. දේශපාලනේ බල්ල තමයි මේ සල්ලි දීලා තියෙන්නේ. මේ අසාධාරණයක් නේද? මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ කොවිඩ් මරණ 209ක් වාර්තා වීමත් සමගයි. මෙරටින් කොවිඩ් මරණ 200 ඉක්මවා වාර්තා වූ ප්‍රථම අවස්ථාවද මෙයයි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගැබිනි මවවරුන් 30 දෙනෙකු මේවන විට මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා පවසනවා. ගැබිනි මවවරුන් එන්නත් දෙකම හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මෙරට පළමු වරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 209ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කිරීමත් සමගයි. මෙරට තුල කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනේ සිට මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර කාන්තාවන් 101ක් සහ පිරිමි පුද්ගලයන් 108ක් වන පපයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 8157ක්. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තවත් බදුල්ල දිස්ත්‍රික්කයේ හිමි නමක් අපවත් වී තිබෙනවා. ඒ අනුව මෙවැනි විට කොවිඩ් ආසාදිතව බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වාමින් වහන්සේලා 3 නමක් අපවත් වී ඇති බවයි වාර්තා වුණේ. කොවිඩ් වසංගතය නිසා බෝහාඳුරු දැන් අපවත් වෙමින් පවතිනවා. දැනට 20000කට අධිකව එන්නත ලබාගෙන තිබෙන බව දැනගන්න ලැබුණා. ඉතුරු වික්ෂුන් වහන්සේලාට හැකි ඉක්මනින් මේ එන්නත විදින ලෙස අපි විශේෂම් බුද්ධ ශාසන අමාත්‍යවගේ ඉල්ලීමක් කරනවා.
ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 4602ක් වාර්තා වුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 412370ක් දක්වා ඉහළ گیا۔ රට වහන එකම නෙමේ විසඳුම මොකද රට වැහව ජනතාව තමුන්ගේ නහය කටයි වහගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ගැවසෙන තැන් වලට යනවා එනවා නම් එතකොට රට වැහුවා කියලා අපිට මේ දේවල් නවත්තන්න හම්බෙන්නේ නැහැ නිසා හැම කෙනෙක්ම තමුන්ගේ වගකීම ඉෂ්ට කරන්න මොකද ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක් මේක තවම එන්නත ලබා ගත්තේ නැති අය ඉන්නොන ළඟම තියෙන සායනට ගිහලා එන්නත ලබා ගන්න මේක වර්ගය හොය හොය ඉන්නපා ලංකාවේ තියෙන සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයෙන් දැනට තියෙන ප්‍රභේද වලින් ආරක්ෂා වෙනවා කියන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී සිදු කර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත් බව පස්පාගේ කොරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොළමුන්න මහතා ප්‍රකාශ කළා. පසුගියදා ස්වයන් නිරෝධහනිට යොමු කර සිටි ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 121 දෙනෙකුගෙන් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර තිබුණා. මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර හා පෝෂණ පිළිබඳ අංශ ප්‍රධානී වෛද්‍ය ලෝරන්ස් ග්‍රුමර් මහතා මෞකිරි ලබා දෙන මව්වරුන් හට සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳ අනාවරණයක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ මෞකිරි ලබා දෙන මව්වරුන් අනිවාර්යෙන් කොවිඩ් එන්නත ලබා ගත යුතු බවයි. එයින් මවටත් දරුවාටත් අනිවාර්ය ආරක්ෂාවක් ලැබෙන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා. එසේම කොවිඩ් ආසාදිනේ වූ කිරි දෙන මව්වරුන්ගෙන් දරුවන්ට වෛරසයේ වැළඳීම අල්ප වශයෙන් වාර්තා වී තිබෙන බවත් නමුත් මෞකිරිදීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරයා පවසන්නේ. කොවිඩ් වෛරසයේ වැළඳීමෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට මව නිරන්තරයෙන් මුව ආවරණ පැළඳීම අත්සේදීම ඇතුළු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවද වෛද්‍ය ලෝරන්ස් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කොවිඩ් එන්නත ලබාගත් මවවරුන්ගෙන් දරුවන්ට කොවිඩ් සම්ප්‍රේෂණයක් සිදුවී නොමැති බවද වෛද්‍ය ලෝරන්ස් පවසනවා. මෙතර නාරිහා ප්‍රසව රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අද මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් කිසිදු ගැඹිනි බවක් මේවන තෙක් මියගොස් නොමැති බවයි. ආසාදනය පැත්තෙන් බැලුවොත් කොවිඩ් ආසාදනය වුණු මව්වරුන් ප්‍රතිකාර ලබනවා. දත්තයන් අනුව 30ක් පමණ මව්වරුන් ජීවිතෙන් සමුගෙන තියෙනවා මෙම ආසාදන තත්වයන් නිසා. ගර්භණී වූ සියලුම කාන්තාවන් සැප්තැම්බර් මාසයේ 20 වෙනි දින වන විට තමන්ගේ එන්නත මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබිය යුතුය. එන්නත් කරණය සම්පූර්ණ කරපු කිසිම ගැබිනි මාතාවක් මේ වෙනකොට තමන්ගේ ජීවිතයෙන් මේකට වන්දි ගෙවලා නැහැ. එහෙම සම්පූර්ණ කට කරපු කට්ටිය කීප දෙනෙක් මම දැකලා තියෙනවා ඇන්ටිජන් ටෙස්ට් පොසිටිව් වෙච්ච. ඒක පරීක්ෂණේ ඇන්ටිජන් ටෙස්ට් පොසිටිව් උඩට අම්මට වක්වත් බබාට වක්වත් කිසිම වෙනසක් තිබෙත් නැහැ. දවස් දෙකෙන් ගෙදරත් නිරීක්ෂණය සඳහා තියාගන්නේ කියලා යන්න තරම් පහසුවක් අපිට තිබ්බා. කොවිඩ් වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පූර්ණ සුවය ලබා අද රෝහලින් පිටව ගොස් තිබෙනවා. කලුතර දිස්ත්‍රික් මහරෝහලේ පිහිටුවා ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සඳහා ශ්වසන ආධාරක උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙහි වටිනාකම රුපියල් මිලියනකට අධික බවයි වාර්තා වුණේ. මේ රෝහලට අවශ්‍ය කරන වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් සහ ඒ වගේම මුව ආවරණ අපට ලබා දෙන්නට හැකියාව ලැබුණා. වසර ගණනාවක සිට වසා දමා ඇති නාකියදෙනිය රෝහල කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කර තිබෙනවා. වසර 10කට අධික කාලයක සිට වල්බිහිව පැවති මෙම රෝහල ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් පසුගියදා මහත් වෙහෙසක් දරා පිළිසකර කර තිබුණා. කොවිඩ් රෝහලක් ලෙස හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හෝ මෙම රෝහල යොදා ගන්නා ලෙස ප්‍රදේශවාසීන් සෞඛ්‍ය අංශ වලින් ඉල්ලා ඇතිමුත් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වාර්තා වුණේ. 78 තමයි මේ තන්තරුට මේක හැදුවේ. දැන් මේ තරුණ පිරිස එකතු වෙලා මේ කොරෝනා ලෙඩු දාන්න තමන්ගේ මහන්සියෙන් දවස් 30 මේ පිරිස කර කරලා සේරම කරලා තියෙනවා. දැන් තියෙන්නේ කොරෝනා නැමැති ලෙඩු ගෙනත්දා ගන්න මෙතන මේ හරියට ස්පිටාලි හදා ගන්න ඕන. අපි සුද්ධපෛත්‍ය කරලා දිය තිනවා. මේක මේ නිරෝධාන මධ්‍යස්ථානයක් හරි කොවිඩ් මධ්‍යස්ථානයක් හරි දෙයකට ප්‍රයෝජන ගන්න කියලා
दिन हलावत प्रदेश एनत्कर्ण गटलुट अदालव एम एनत्कर्ण मध्यस्थाने सिटी वैद्यवरा सह अदाल सिधुवीमट मेथिहत्व पौल सौख्य निलधारिणिय पुत्तलम मौलिकरोहलवेत मारुकरयावाति वेनवा मेतर एनत्कर्ण वेडसटाना अतरतुर हलावत प्रदेशेदी सिधुवु तवत् गटलुकारी तत्वयक् पिलिबंदव अपट वार्ता वुना पुत्तलम हेटन नेतलु प्रदेश किहिपेक एनत्कर्ण गटलु पिलिबंदव अप ईये दिनापगे प्रवृत्ति विकाशयेन ओबट वार्ता कला पुत्तलम दिस्ट्रिक्ट जनता लबादून फाइसर एन्नत प्रदेश पीठत पिरीसकट सह वायसौरदू दहाटट अडु पिरीसकट लबादीम हेतुन ये दिन एम एन्नत्कर्ण मध्यस्थाने अनुसुमकारी तत्व्याक एतिवुना मे संबंधेन पुलुल परीक्षण्याक सिदु किरीमट राज्य पौल सौख्य सेवा संगमय तीरणय कर तिबेन अतर अदाल सिदुवीमट मेधिहत्व वैद्यवरया सह पौल सौख्य निलधारी वरिय पुत्तलम मौलिक रोहल वेत मारुकरयावा तिबेनवा मेम सिदुवीम संबंधेन विपक्षीय सह आंडुपक्षीय मेलेस अदहस पलकला अभी मुलिन दिगन दिगट मुख्यवाद सन के लिए पत्कर लगे मम कि मगे अद्दकी मनु पुतला दिस्ट्रिक्ट सिद्धवे सिद्धि गमे आय उदे नमेला हवस हयवेन हतवेन पोलिमेला आउ हिस्सिया मेघल पोलिमे इनकोट कोलम सुधु नोनला अपूरूट लसन पोलिम बहुकन इसराट संग्लास्गन असन गिहल इन गहगन आपहुनो मेतिया मित्र आशीर्वाद कुहुमद हेटन मलक्सट एरप एरल मेघल गम अध्यापन कटिदर्वाण जीवित जनाधिपत्मक विद्यालय सह मादंपे सुगतानंद विद्यालय स्थान देखे ही सिदुकिरिमट नियमित वतिबो फाइसर एन्नत्कर्ण वेडसटहन देख सुगतानंद विदुहले पमनक सिदुकिरिम तुलिन तंबल राज्य विदुहलट पेमिनी प्रदेश वासींट सिय एन्नत लबा गैनीम संधा सुगतानंद विदुहलट यामट सिदुवुना एम स्थानेट 5000कट अधिक पिरिसक रस्वीम हेतुवेन एन्नत्कर्ण वेडसटहनट बाधा एल्लवु अतर आरक्षक अंशद दैडी असिरुतावेट पात वुना එම නිසායම ස්ථානයේ උණුසුම්කාරී සිදුවීම්ද වාර්තා වුණා. මොකද? වසන් දෙක දෙකට ගහුවා නම් ඉවරයි නේ මේක දවසේ උපුම රැස්තර ගන්න පුතුම කරදරයක්. ඔලහා මොන පෝස්ට් උනත් බලන්නේ. හත් ප්‍රොබ්ලම් ඉස් යෝ නොට් ඉන් ද හියර්. යෝ ආ ඉන් ද හියර්. ඉෆ් දෙයර් ඉස් දෙයර් ඉස් ද වැක්සිනේටඩ් විල්. හ්? යෝ කැනොට් ඩූ ඉට්. ඔලෝ. නෝ. අදාළ වසමේ නම් ඒ වසමට අදාළව බෙහෙත් විදින්න ඕනේ
මොකද්ද මේ කරන විහිළුව කවුද මේ සංවිධානය අනික කොරෝනාත් එක්ක මිනිස්සු ඇවිල්ලා පොලිං වල රැඳිලා උදේ ඉඳලා මොනවද මේ කරන විහිළුව මම යවන්නේපා ඒවම ගියාම අතර අපි පොලිමේනේ ඉන්නේ එක එක ආයතනවල සම්බන්ධීකරණ තියෙන පුද්ගලයෝ ගෙනල්ලා ඇතුළට කෝල් දෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා මෙයාලම ඇතුළෙන් ගන්නවා ඉතින් අසාධාරණයක් වෙනවනේ ඔයාලා යම් දෙයක් රිපෝට් කරන්න පුළුවන් නෑ අපිට අසාධාරණයක් වෙනවනේ ඒකනේ එන්න නැන්දා යන්නකෝ ඔයාලා බලන්න කිව්වේ යන්න යන්න अम्मद බබා මෙන්න ඉන්න කියලා මේ බබා වණන් ඉන්න කියලා ගන්න. ඔයාලා අයින් වෙන්න. ඔයාලා අයින් වෙන්න. ඔයාලා අයින් වෙන්න. මේ 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 මෙලෙස ස්ථාන දෙකක සිදු කිරීමට નિયમિતව තිබූ එන්නත් කරන වැඩසටහන් එක තැනකට ගෙන ආවේ කාගේ උවමනාවටද රජයේ එන්නත් කරන වැඩසටහනට මෙවැනි සිදුවීම් තුලින් සිදුවන්නේ අගතියක් නොවේද එමෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන්නේ දැඩි අසීරුතාවයක් නොවේද කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හමුවේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා දෙමව්පියන් සිදු කළ යුත්තේ කුමක්ද? මෙය දෙමව්පියන්ට අද පවතින විශාල ගැටලුවක්. මේ පිළිබඳව රිජ්ජියාරයා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේසිංහ මහත්මිය අද පැහැදිලි කිරීමක් සිදු කළා. කොවිඩ් වසංගතයත් එක්ක දරුවන්ගේ ජීවිත දැන් නිවස තුලටම සීමා වෙලා තිබෙනවා. සිය මිතුරන් සමග සෙල්ලම් කරන්න අසල්වාසීන් හා සතුටු සමීචයේ දෙන්න හෝ ඔවුන්ට අවකාශයක් නැහැ. මේ නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍ය ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගෙන තිබෙනවා. මේ තත්වෙන් දරුවන් මුදවා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න රිජ්වේ ආර්යා ළමාරෝහලේ ළමා සහ නව යෞවුන් මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේසිංහ මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කළා. දරුවට තීනවා නම් කාලසටහන. දවස ගත කරන්න අම්මාලාත් එක්ක එකට හදලා ඒ කාලසටහන තුල ගෙදර තියෙන අනිත් දේවල් වලට දරුවව සහභාගී කරගන්න. අද සමාජයේ අපි දකින්න එකක් තමයි අම්මා හිතන්නේ ඉගෙන ගැනීම තමයි ඔයා කරන්න ඕන එකම දේ. එහෙම නෙමෙයි. දරුවෙකුට මේ සමබල සමබර ජීවිතයක්. ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන එක තමයි දෙමාපියන් විදියට අපි කරන්නේ. පුංචි ළමයින්ට ස්ක්‍රීන් ටයිම් නම් හොඳ නෑ කියන එක තමයි කියන්නේ. අවුරුදු 3ට අඩුව අයට කොහොමටත් දෙන්න හොඳ නෑ. ඊට පස්සේ ඊට අමතරව ගත්තොත් නවීන උපකරණ කියලා අපි අඳුන ගන්න ෆෝන් එක එහෙම නැත්නම් iPad එහෙම නැත්නම් ඔය Xbox games ඒවා මේවා. ඉතින් ඒවයි ඔබ දකිනවා ඇති. ඒවා තුල ඉන්නකොට මේ දරුවගේ මොළයට සිද්ධ වෙන දේවල්. මොකද එකම දෙයක් තුල ඕන් නිතර නිතර ගැවසෙනකොට මොළෙත් හොයනවා එම දේම. ඒකට අපි කියන අබ්බැහිවීම කියලා. හැබැයි අපිට මේක අතාරින්න කියලා මම කියන්නේ නැහැ. මොකද ඒක ප්‍රයෝජනය අද ලෝකයේ තියෙන දැනුම ගන්න එක්තරා ක්‍රමයක්. ඒක නිසා එතන අපි පිටිපස්සට යන්න අවශ්‍ය නැහැ. නමුත් කවුද ඒක කොහොමද කරන්නේ කියන එක වැඩිහිටි අධීක්ෂණය යටතේ දරුවන්ට දෙන්න කියන එක තමයි කියන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මිනිස් ජීවිත ලන්සුවට තබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කරනු මැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් මේ මහතා පෙන්වා දෙන්නේ තමන්ගේ සමීපතමයින් අහිමි වීමේ ශෝකය සහ කම්පණය කතරම් දැයි කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ මියගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා එනම් 9000කට ආසන්න පිරිසක් මේවන විටත් අපේ කුඩා රටට අහිමි වී තිබෙන බවයි. එමෙන්ම අවසන් සතිය පුරාම 4000 ඉක්ම වූ කොරෝනා ආසාදිතයින් හමු වී ඇති අතර වෛද්‍ය විශේෂඥයින් කළ පුරෝකථන සියල්ල තහවුරු කරමින් නික මරණ ප්‍රමාණය දෙසිය ඉක්මවා යාමද ඊයේ දින සිදු වූ බවත් මේ මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. දෛනිකව මෙතරම් ප්‍රමාණයක් මිය යද්දී මුළු ලෝකයේම මෙම ව්‍යසනය පිළිබඳව සලිතව සිටියේදී ආණ්ඩුවේ ඇතමුන් ප්‍රකාශ කරන්නේ කොරෝනා යනු සැලකිල්ලට ගත යුතු නැති සෙම්ප්‍රතිශාව තරම් සුළු රෝගයක් පමණක් බව එම නිවේදනයේ දැක්වෙනවා. මෙම ප්‍රකාශ තුලින් ගම්‍ය වන්නේ ආණ්ඩුව මිනිස් ජීවිත ලන්සුවට තබා ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. අදවන විට එන්නත් කරණය ගුටි බැට හුවමාරුවකට පෙරළී තිබෙන අතර සෞඛ්‍ය සේවකීන්ට දේශ පාලකීන් උපදෙස් දීමට යාම හේතු කොටගෙන ඔවුන් මහත් පීඩණයකට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කොවිඩ් පිළිබඳව අද තවත් අනාවරණයක් සිදු කළා. මන්ත්‍රීවරයා ඊයේ දින ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසය යනු මාරාන්තික නොවන බිය විය යුතු නොවන රෝගයක් බවයි. ඊට මන්ත්‍රීවරයාට දරුණු ප්‍රතිචාරයක් හිමි වුණා. ඊයේ දින මම පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක මම හිවයම්මන් ප්‍රකාශ පිළිබඳව මට දැක්පේනවා ලොකු විවේචනයක් තියෙනවා. මම ඒකට බොහොම කැමතියි. මම ඊයේ හිව කාරණේ පිළිබඳව ඒ නොයෙකුත් මත ඉදිරිපත් කරපු සියලු දෙනාටම මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. ඒ සියලු දෙනාටම මම කියනවා මේ ලෝකයේ ඉන්න ඉහළම මහාචාර්යවරු 6000ක් අසං කරලා කියලා තියෙන මේවා තමයි මේක වෙබ්සයිට් එකට ගියාම ගන්න පුළුවන්. මම එකත් ඒ වගේම කැනඩා මහාචාර්යවරයා මේ ලියලා තියෙන විශේෂ ඒක ඇත්තරම් පුංචි පොතක් මේක පිළිබඳවත් අධ්‍යයනය යොමු කරන්න. එතකොට ඒ අය වෛද්‍යවරු, ඒ අය විශේෂඥුන්, ඒ අය මහාචාර්ය. එතකොට මේ කාරණේ පිළිබඳ කරුණු පැහැදිලි වෙයි. හැබැයි මම මාධ්‍ය වේදීන්ගෙන් මාධ්‍ය ආයතන වලින් සියලුම දේශපාලඥයන්ගම තිල්ලන්නේ මිනිසුන්ගේ සිත් තුළ මරණ බය හදන්න එපා. ඒ මරණ බයටත් මැරෙන මොකුවත් ඕනේ මැරෙනවා කියලා මැරෙනවා කියලා හිතන මැරෙන. ඇත්තටම අදට කොරෝනා හැදිච්ච දවසේ ඉඳලා සිදුවෙච්ච මරණ ටික අරගෙන අනිකුත් මරණ ගත්තම කොරෝනා මරණ වලට ලැබෙන ස්ථානය 6 නැත්තම් 7. ශ්‍රී ලංකා නිදහස්පත්යේ 500 සහ අන්තිම කණ්ඩායම් 10 තමන්ගේ රටපතිලා දෙන උතුමා දුන්නද? මගේ වැටුප දෙන්න මට නෑ වැටුපක්. මගේ වැටුප බැංකුවලට කැපෙනවා. ඒ වුණත් මම සල්ලි ටිකක් දෙන්නම් කොහොම හරි. මට දෙන්න එහෙම වැටුපක් නෑ. මම 1,300ක් ණය වුණා බැංකුවලට. ඒකට මගේ වැටුප සම්පූර්ණයෙන් කැපෙනවා. ඉතින් කපා ගන්න ඇරලා මම බිරිඳගේ වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. මම කොහොමද අතමාරුවෙන් ජීවත් වෙන්නේ? මම හැමදාම ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. මගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන. ශ්‍රී ලංකාව ඉන්දියානු සංචාරකයන් හට විවෘත කිරීමට ගෙන ඇති තීරණය ඉදිරියේදී ඛේදවාචකයකට අතවැණීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා පුහාමි මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එළමෙන සැප්තැම්බර් මාස පළමු වනදා සිට ඉන්දියානු සංචාරකයන් හට රට විවෘත කිරීමට රජයේ තීරණයක් ගෙන තිබෙනවා. ඒ බව ඊයේ දින සියත ප්‍රවෘත්ති අංශයේ වෙත අදහස් දක්වමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති රජීව් සූර්යාරච්චි මහතා තහවුරු කළා. මේ අතර ඉන්දියානු සංචාරකයන් හට මෙලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාව විවෘත කිරීම භයානක බව විපක්ෂය පවසනවා. ඉන්දියන් සංචාරක ටික ඔන්න ලංකාවට ගේන්න තීන්දුවක් අරගෙන අද ඩෙල්ටා ප්‍රභේදය නිසා විශාල වශයෙන් මෙරටේ මිය යනකොට නැවත වතාවක් ඉන්දියන් සංචාරකෝ මෙහෙට ගේන්න යදි මතක තියාගන්න අද ඉන්දියාවට පකිස්තානයෙන් ඇවිල්ලා කියලා කියනවා තව ප්‍රභේද දෙකක්. ඒ තමයි එප්සිලොන් කියන එකයි ලැම්ඩා කියන එකයි. එතකොට එප්සිලොන් කියන මේ ලැම්ඩා කියන මේ ප්‍රභේද එන්නත් ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කියනවා. ලෝකෙ පරීක්ෂණ වලදී අහුවෙලා තියෙනවා එන්නත් වලින් මේ ප්‍රභේද දෙක නතර කරන්න බැහැ කියලා. ඒ නිසා මේ ප්‍රභේද වලින් අනිවාර්යයෙන්ම මිය යනවා කියන්නේ. ඒක දන දන ඉන්දියන් සංචාරකයෝ මෙරට මේ වෙලාවේ ගෙනාවොත් මොකද්ද මෙරට ඉදිරි කාලය තුර සිද්ධ වෙන්නේ? මහා ඛේදවාචකයක් සිද්ධ වෙන්නේ. අපිට සංචාරක ව්‍යාපාරය අවශ්‍යයි. රටේ ආර්ථිකය නගා සිටවන්න අවශ්‍යයි. අපිට විදේශ විනිමය අවශ්‍යයි. හැබැයි අපි ගණනය කරගන්න ඕන විදේශ විනිමය කීයකටද අපේ රටේ මිනිසුන්ගේ ජීවිත වටින්නේ කියන එක. ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරියේ දත්ත ගබඩාවේ තොරතුරු අතුරුදහන් වීම හමුවේ ඉදිරියේදී ඖෂධ හිඟයක් මෙන්ම ඖෂධ මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකදී. ලක්ෂ 45ක් මිය ගියපු රෝගයකට තමයි මේ කැස්සේ මිරිසාව කියලා කියන්නේ. අපේ රටේ ආර්ථිකය කඩන් වැටලා තියෙනවා. 80ට තිබිච්ච සීනි 220 වෙලා තියෙනවා. 100ට දෙන්නම් කියපු 17 එක රුපියල් 300ක් වෙලා තියෙනවා. පරිපිකුලයක රුපියල් 60ට දෙන්නම් කියපු එක අද 200 ගණක් වෙලා තියෙනවා. මේ කොරෝනා හින්දා තමයි මේ වගේ තත්ත්වයට පත් වෙනවද කැස්සකට හෙම්බිරිස්සාවකට? ආණ්ඩුවේ හුඟක් අයට මේක තේරෙන්නේ නැහැ කියන එක තමයි එක පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් කැස්සෙන් හෙම්බිරිස්සාව නියුමෝනියාවට හැරුණොත් මූදර පයින්න තමයි සිද්ධ වෙන්නේ. ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරියේ දත්ත ගබඩාව පිළිබඳ ප්‍රශ්න. ඉතාම බරපතල ප්‍රශ්නයක්. කුමන්ත්‍රණයක්ද කියන කාර්ය පිළිබඳව අපටත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජාතික ඖෂධ පාලන අධිකාරිය දත්ත ගබඩාව මැකිලා 2 ටෙරාබයිට් රහස්‍ය ලිපිකුණුත් අතුරුදහන් වෙලා තියෙනවා. මේකෙන් කාරණා දෙකක් වෙන්න පුළුවන්. රටේ ඖෂධ හිඟයක් ඇති වීමේ අවදානමක් තියෙනවා අනාගතයේ. මේ ඖෂධවල මිල ඉහළ යෑමේ අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේක එච්චර ගාණක් නෑ මං හිතන්නේ ආණ්ඩුවට. මොකද මේ දැන් මේක CID එකට දීලා කියලා කියනවා. නමුත් කවද මේක පරීක්ෂණය අවසන් කරන්න පුළුවන් වෙයිද? CID එකේ මාතෘකාව නම් මේක හොයාගනි. ඒකනම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හොයාගත්තාන් පස්සේ මේකට අවශ්‍ය ප්‍රතිකර්මයක් කරයිද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා. වහාම මේක
එකට මේක පරීක්ෂණය කරලා මේකට අවශ්‍ය පිළියම් මෙදීම සහ වගකීම් දඬුවම් දීම ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් කියන කාරණය අවධාරණය කරන්න ඕනේ. ශ්‍රී ලංකා දත්ත අවකාශය කියන එක ඇතුලේ මේක අයිති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සංවිධානය වෙන මධ්‍යස්ථානය. ICT එකට අයිති අවකාශයට කවුරු හරි ඇතුළු වුණා නම් ඒක කොයිතරම් භයානක දෙයක්ද? ඒක රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව අපිට ඖෂධ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මේ මේ ඇතුළු වෙච්ච එක්කෙනාට මොනවා කරන්න බැරි. ICT ආයතනය මේ කාර්යයට අත ගහලා ඇයි මේක පෞද්ගලික ආයතනයකට බදු දෙන්නේ? දැන් ICT ආයතනයට Tamanට කරගන්න බැරි වැඩක් නම් එක්කෝ ඒක පෞද්ගලික ආයතනයකට දීලා නිකන් ඉන්න තිබ්බා. අපි දකිනවා මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව කරන ගොඩක් වැඩ එහෙම. කොන්ට්‍රැක්ට් එක ගන්නවා කොන්ට්‍රැක්ට් එක කාට හරි දෙනවා. බයින් ඇන් සෙලින්. හැබැයි අවකාශය විතරක් ආණ්ඩුවේ. ඒ කියන්නේ මේ අවකාශය බදු දීම තමයි කරන්නේ. කිරිපිටි නැති රටේ මිනිස්සු හිතුවා තේ එකක් හරි බීලා ඉන්න. ඒත් අල්ලේ කාලා තේ බොන්නත් දැන් සීනි නෑ. වෙළඳ පොලේ තියෙන සීනි ටිකත් ගිනි ගණන්. සීනි වගේම තවත් ආහාර රසක මිල ගණන්. රෑ එළි වෙනකොට ගණන් ගිහිල්ලා. මේවට වග කියලා ජනතාවට සහන ලබා දෙන්නේ කවුද කියන එකයි දැන් ප්‍රශ්නය. අපේ රටේ ඩොලර් එකක මිලයි සීනි කිලෝ එකයි ඇතම් හාල්වල මිල ගණන් 200 ඉලක්කම අභිබවා යන්න තියෙන පුදුමාකාර තරඟයක්. මේ දවස්වල අහල පහල කඩේකින්වත් සීනි ටිකක් ගන්න බැරි වෙලා තියෙනවා. තිබ්බත් ඒ සීනිවල මිල කොවිඩ් වලින් පීඩා විඳින ලොක්ඩවුන් එක්ක ආදායම් මාර්ග අහිමි වෙලා ඉන්න ජනතාවට දරා ගන්න බැරි තත්වයකට පත් වෙලා. ඒ නිසා කිරිපිටි නැති අපේ රටේ කහට කෝප්පයක් බොන්න අල්ලටවත් සීනි ටිකක් දැන් නැති වෙලා. මේ තත්ත්වයත් එක්ක පාවිච්චියට නොසුදුසු සීනි තොගද දැන් වෙළඳ පොලේ තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය දිනක එවැනි සීනි ගෝනි 200ක් පමණ පාරිභෝග සේවා අධිකාරිය විසින් වටලා තිබුණා. ඒ වගේම මීගමුව සම්පකාරයට ලැබුණු සීනි මිටි 200ක් අවපැහැ ගැන්වී තිබුණු බව වාර්තා වෙනවා. පාරිභෝගිකයින්ට දෙන්න කලින් නැවත පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණය වුණා. ඒ වෙනුවට හොඳ සීනි මිටි දැන් ලැබිලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. රුපියල් 200 සීමාව ඉක්මවන මේ සීනි මිල පාලනය කරන්න රජයටවත් බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. වර්තමානයේ මේ සම්බන්ධව නීතිමය වශයෙන් තිබෙන අඩුපාඩුකම් නිසා අපිට මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණා. අපි මේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. පාලන මිල අපිට පාලනය කරන්න පුළුවන්කමක් නැති නිසා තමයි මෙවැනි ආකාරයෙන් අපිට දඩ මුදල වැඩි කිරීමට අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ. ඔච්චර සීනි මිල ඉහළ ගියත් ලංකා සීනි සමාගම හරහා සතුසට රුපියල් 125ක් වැනි මිලකට සීනි ලබා දෙන්න පුළුවන් කියලා විශේෂභාර රාජ්‍ය වාත්තේ ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා. ලංකා සීනි සමාගම හරහා සතුස ආයතනයේට අපි මේ රටේ ජනතාවට අවශ්‍ය සීනි ප්‍රමාණය ඉතා කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. වෙළඳ පොලේ මිල කොච්චර වැඩි වුණත් රුපියල් 125 ගාන සතුස ආයතනයේ හරහා සහනදායි ලෙස මෙරටේ ජනතාවට සීනි ලබා දීමට රජයේ හැටියට මැදිහත් වෙන්න පුළුවන් ලංකා සීනි සමාගම හරහා. කොහොමනත් මේ වගේ අවස්ථාවක සිය රටදේ සිරි සැපදේ කියන ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කරන රජයට අපි මතක් කරන්න කැමතියි. යන්ත්‍ර සූත්‍රය එක්ක මේ මහ පොළොවට දිරලා යන්න දාලා අහක බලන් ඉන්නේ නැතුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවෙන් යලිත් සීනි නිෂ්පාදනය වැඩි කරන්න උත්සාහ ගන්න කියලා. එහෙම වුණොත් සීනි වලට සත 25ක බදු සහනේ දීලා ආණ්ඩු හිතවාදීන් රකින්නවා කියන චෝදනාවෙන් මිදෙන්නත් විරකියාව රට තුල රජ කරන මේ මොහොතේ රටේ මිනිසුන්ට කීයක් හරි හොයාගන්න රස්සා ටිකකුත් හොයලා දෙන්න පුළුවන්. දැන් කන්න තියා මිනිස්සුන්ට උලා ගන්නවත් විදියක් නැහැ, ලෙව ගන්නවත් විදියක් නැහැ. දැන් මේ දවස්වල ඔය ගෙදරකට ගොඩ වෙනෝ නම් සීනි කිලෝ එකක් අරගෙන ඉතින් පවුලේ ඉන්න රාජකීය නෑයෙක් තමයි. මොකද දැන් රුපියල් 220ක් වෙනෝ මේ සීනි කිලෝ එක. දැන් ඉතින් අල්ලට කාලවත් කහට එකක් බොන්න බෑ සීනි. රත්තරන් වගේ පිළ ගිහිලා තියෙනවා. ඔය වොයිස් කඩ දෙන බහුතරයක් දියවැඩියා රෝගෙට බෙහෙත් අහුරකට වඩා බොනවා. එහෙත් අහුර බොන ගමන් තමයි සීනි ඕනේ කියලා වැඳලා කියන්නේ. මම දකින්නේ මේ රටේ තරුණ පරපුරත් අපේ දරුවොත් රැක ගන්න නම් මේ සීනි භාවිතය ඇත්තටම මේ රටේ අඩු කරන්න ඕනේ. සීනි ආනයනය කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව නවත්තලා තියෙනවා නේද? දැන් මේ අපේ රටේ සංසරණය වෙන සීනි කොහෙන්ද? අර 725ක බද්දකට යටත් කරලා මහා ජාවාරමක් කරලා ඒ ගෙන්නපු සීනි තොගය තමයි මේ විකුණන්නේ. මේ සීනි තනිකර හක්ක 50 වගේ, තනිකර වීදුරු කෑලි වගේ, මේ සූකිරි කෑලිත් තියෙන මෙන්න මේ වගේ.
මේ සීනි අල්ලට කාලා තේබනකොට හක්ක බයිනවා පටපටස් කාලා මේක හපන්න මේ ප්‍රමිතිය පිළිබඳ බරබර ප්‍රශ්නයක් තිබෙනවා පාරිභෝගිකාරී කරු සභාපති මේජර් ජෙනරාල්ලාට අපි කියනවා වී ගබඩා වලට තිබ්බ සීල් එක පුළුවන් නම් ගිහලා සීනි ගබඩා වලට තියන්න තියලා ඉන්න අනතුරුව සීනි මිල අඩු කරන්න වැඩි පිළිලා හදන්න අභියෝග කරන්න පුළුවන් නම් මම ජනාධිපතිට මට දෙන්න පාරිභෝගිකාරී සතියක් සත්‍ය ගායනා කරන්න මම කාගේවත් පාරිභෝගිකයා සුරක්ෂිත කරන කලුකර මාපියන් මා පිට තියෙනවා සත්‍යයක් දෙන්නවට ඕක හැබැයි මට ඩිග්‍රි නෑ ආචාර්ය මහාචාර්ය උපාධි ගන්න මම දන්න ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න ඕන මොකද්ද කියන එක මේ අතර රටේ සහල් මිල පිළිබඳව පවතින්නේ මහා ගැටලුකාරී තත්ත්වයක්. පාරිභෝගික සේවා අධිකාරිය මේ දිනවල අනුරාධපුර පොළොන්නරුව අම්පාර පැත්තේ නීති විරෝධීව පවත්වාගෙන ගිය අතරමැදි වී ගබඩා වටලලා එම ගබඩා මුද්‍රා තැබීම ආරම්භ කරලා තියෙනවා. 20කට වැඩි ගබඩාවල සංගවා තිබ්බ සහල් තොග කිලෝ ලක්ෂ 40කට අධික ප්‍රමාණයක් මේවන විටත් සුවගෙන අවසන්. කොරෝනා වලින් පීඩා විඳින මිනිසුන්ගෙන් බොරදියේ මාළු බාන්න හදන මේ වගේ ව්‍යාපාරික ප්‍රජාව ගැන දේශපාලන බලපෑම් ආවත් බොහොම තදින්ම ක්‍රියා කරනවා කියලයි වෙළඳැමති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසුවේ. දැන් වී විකුණන එකයි වී මිලදී ගන්න එකයි ගංජා විකුණනවා වාගේ වැඩක් වෙලා තියෙනවා. හොරාරක් විකුණනවා වාගේ වැඩක් වෙලා තියෙනවා. කොවියට යම් කිසි මිලක් ගන්න තිබුණා නම් වී වලට අන්න ඒකට ආණ්ඩුව ෂොට් එක දීලා තියෙනවා. ඒ වී රාජසන්ත කිඩුවට කමක් නැහැ. අපේ පාලනය කරන්න නැට්ටෙන් අල්ලන්න නැතුව කරුණාකරලා බෙල්ලින් අල්ලන්න මහපරිමාණ මෝල් හිමියෝගේ ගබඩාවලට යන්න ඒ ගබඩාවල කොයිතරම් වී තියෙනවද කවුරු හරි පොඩි මෝල් හිමියෙක් වීටි කරන් යනකොට ඒක අත්අඩංගුවට අරගෙන ඒක රජයට දෙන්න කියලා ආණ්ඩුවට කර බලපෑම් කරන්න තියෙන අයිතිය මොකද්ද කරුණාකරලා මේ බලහත්කාරකින් නවත්වන්න පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ බැමි මත ඉදි කිරීමට ගිය ඇවිදින මන්තිරුවේ වැඩතාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නයන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන්. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදියමින් පැවති ඇවිදින මන්තිරුවේ වැඩ අද දින නතර කර දැමීමට සිදු වුණා. ඒ දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයන් එල්ල වූ විරෝධතාවය හේතුවෙන්. ඉදිකිරීමට යෝජිත වූ මෙම ඇවිදින මන්තිරුව සංචාරක ආකර්ෂණයක් සහිතව ඉදිරි අනාගතයේදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් ඉදිකිරීම සිදු වූ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙම ඉදිකිරීම තුළින් පරාක්‍රම සමුද්‍රයට මෙන්ම අවට පරිසරයටද විශාල හානියක් සිදුවන බවට පවසමින් දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේ පැමිණ දැඩි විරෝධතාවයක් ඊට එල්ල කළා. පසුව මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ප්‍රකාශ කළේ මහා සංඝරත්නයේ විරෝධය සහ මහජනතාවගේ විරෝධය මත මෙම සංවර්ධන කටයුත්ත తాවකාලිකව නතර කළ බවයි. අද දවසේ පොළොන්නරුව පේ ජනතාවට සම්පතක් වෙච්ච මේ ගොවි ජනතාවගේ ජීවනාලය බදු පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකරන ව්‍යායාම මන්තිරුව පිළිබඳ ලොකු ආන්දෝලනයක් අද මේ ප්‍රදේශයේ ඇති වුණා. ඒ නිසා අපි ගරු කරන හැම විටම අපි ගරු කරන අපේ මහා සංඝරත්නය අපිට දෙන ඒ අවවාද අනුශාසන ආශිර්වාද අපි එකක්වත් බැහැර කරන්නේ නැහැ. මහජන නියෝජිතයන් විදිහට අපි ගරු කරලා අද මේ දිසාපෙත්තුමා ප්‍රමුඛ අපේ ආයතන ප්‍රධානීන් මේක తాවකාලිකව නතර කරලා අද දවසේ මේ මොහොත දක්වා නව කොවිඩ් ආසාදිතයින් 3812 දෙනෙකු හඳුනාගත් බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.